විධ වංචා දෂසන එලිකිරීමම් සම්බන්ධව ඔවුන් ආණ්ඩුවයේ ප්‍රබලයින් මේ සභාවන් පිළිබඳව නොමනාපයෙන් පසුවෙන් නිසා චරිතහේරත්මැත්තුමාවත් ඒවගේ අන්්‍රපීදර්ශය පමැත්තුමාවත් තිස්සවවිධාරණමැත්තුමාවත් මේකෙන් අයින් කරන්න ඕනෙන් නිසා තමයි මේක කල්තැබූයි කියලා මමනං මේ සැකහිතනො. දම පාර්ලිමේන්තුව වාරවසාන කරහම විශේෂයෙන්ම පොදුවි්‍යාපාර පිළිබඳ කාරක සභාවෝ් මමහි සාමාජිකයක් ඒක අහෝසි වෙනවා. ඊළඟට රාජ්‍ය ගිනුම් කාරක සභාව අහෝසි වෙනවා. ඊළඟට රජය මුදල් පිළිබඳව කාරක සබභාව අහෝසි වෙනවා. දැ මේකේ හොඳම නාට්‍යය කිල කියන්නේ දැන් කෝප් කාරක සභාව සාමාජකෙක් විරම හොඳරම දන්නවා. ඒයි සභාපති මාචාර චර්තය හෙරත් මාත්මයා ඉතාම අපක්ෂපාති ලෙසකටයුතු කරම මිනිහෙක් මඒක කියන ලොබවෙන්නේ නැහ.දැම් විශේෂෙන්ම පෞ්ග කාලෙදආයෝජන මණ්ඩලය ඒවගේම සංචාර්ක මණ්ඩලය ඒවගේම බොහෝ රාජ්‍යාර්තන ගරනාවක් ගැනල්ලා මේවායේ සිදුවමින් පවතින විවිධ වූ අංචා දූෂන පිළිබඳව විධ වූ ගණුදන පිළිබඳවකා පරීක්ෂණ කරලා විගන ගාධිපතිවරයාගේ වාර්තා මත පද නම පරීක්ෂණ කෙරවා. අරද එතකොට මේ සම්බන්ධ සමාර රාජායත ලධాරීන්ට ඔව ප්‍රශ්టකිර පිළිබන්ধුව ක වක් වෙලා තින ශෂ ජන මඩ ඉන්න සමහර උදවියට මේ පිළිබඳ ප්‍රශ්යක්ක් වෙලා යන. එනිසාම තම ුන් ල් න්නගේ ල ආංචදියට මේ කෝප් කාරක සභාව පිළිබඳව, යිතාම නෝකඩුවෙන් තමයි ඕින්. ඉළඟට මේ සිගරක්මල වැඩි කරලා බදු නොයිඩකිරීම සම්බන්ධව මේ තවත් කාරක සභාගෙන් ගැෙනල්ලා ඔන්න ප්‍රශ් කරලා තියෙනවා. ඒකම විධ බද වංචාස භීවිධ වංචා සබන්ධව මුදල්ල අත්‍යංශයේ ල ධාරීන් රින් වරගෙනල්லா. අන්ඩපි දර්ශන ප්‍රමැත්තුමාගේ ප්‍රධානත්වෙන් තියන කාරක සභාවේ ප්‍රශ් කරලා තියෙනවා. ඊළඟට මේ මොද එක්සයි ඩිපර්ටමන්ට් ගෙනල්ල තිස්සවවිතාාරණ මැත්තුමාගේ ප්‍රධානත්වෙන් තිය කාරක සබාද යද පශ් කර තියකට මේ සබන්ධව අපට ආරංජිවෙදියට සමහර ආණ්ඩුවේ ඉහළ ප්‍රබලයින්ට බොහොම මේ නෝකාඩුවෙන් තමයි උන් ඉන්න. එතකොට මේ කා පාර්ලිමේන්තු ආරවසාන කිරීම තුළ තියෙන ප්‍රශ් තමයි මේ කාරක සභාතුලින් ආණ්ඩුවඒ සහ ආණ්ඩුවේ ගජමිතුරන්ගේත් ඒවගේම ආණ්ඩුවට කඩයන නිලධාරීන්ගේත් විධ වංචා දූෂණ එලිකිරීමම් සම්බන්ධව ඔවුන් ආණ්ඩුවයේ ප්‍රබලයින් මේ සභාවන් පිළිබඳව නොමනාපයෙන් පසුවෙන් නිසා චරිතහේරත්මැත්තුමාවත්, ඒවගේම අන්්‍ර පීදර්ශන පමැත්තුමාවත් තිස්වවිධාරණ මැත්තුමාවත් මේකෙන් අයිං කරන්න ඕන නිසා තමයි මේක කල් ඇැබූයි කියලා මමනං. මේ සැකහිතනෝ මොකද හේතුව දැම්මෙේ අහෝසි වනාාම මේ කට්ටියෝම පත් කළ යුතු නෑ කිලිවරලා මහාචාර ජීල් පිරිස් මැත්තුමායේ නිෙලුම් ආවතේ මාධ්‍යාමයෝදී කියනවා මමාගෙන ඉටා. ඒ කියන්නේ මේ තුන්දනාව පත් කරන්න. ඒ කියන්නේ අලුත් තුන්දනෙක් තමන්ට අවනැත වෙන තමන්ට කඩේ යන තමන්ගේ වැරදිවාගන්න තමන්ගේ වැරදි සාධාර්ණී කරණය කරන්න. ගජ මිතුවන්ට දොල පිදියින් ලබාදීම සාධාර්ණී කරණය කරන කණ්ඩායමක්. පුදු්‍යාර රක සභාවටයි මුදල් කාරක සභාවටයි. ඒ වගේම ගිනම් කාර්ක සභාවටයි ගනීම කුට උපක්‍රමයක් කියල තමයි මන හන්දුු නමකද ෙතුවමච්චර ඇනගෙන ඉන්දද්දි. ගෑස්නෑ කිරිපිටින බෙහෙත්නෑ තෙල්න පොහොරනෑ හරිද පොලිමක් කියන්න පුළන් සිමෙන්ති නෑ එලවලුනෑ හාල්නෑ ප්‍රශ්න ගොඩාක් මෙචර යන ගෙන තියද්ද. ොලර්නෑ අනි පැත්තෙක්. නයගවන්න විදින්න ආනෑනය කරන්න බෑ හරිද හිංගානොකා හිංගාන තත්වර පත්ගාති යද්ද. ජනතාව තුන් ලක්කාපය දේ ලක්න තත්වර පත් කර යදදි. එකවේ ලක්කාවා මිනිස්සුන් ලවකන තත්තවර පත් කර ති යෙද මේ පෝලිං යුගයක් නිර්මාණය කරල ති යෙද්ද. ඒවගේම අමුතුමාදලිය. ස්රුන් බිීමවන රටක් බාට පත් කරලා තියෙද්ද. ඒවගේම එක එක රටවල්වල කෙලිබිමක් බට පත් කරල මෙචර යනගෙන තියෙද්දිත් ලජ්ජාවක් කියනක ගෑවිලාවක්නෑ මේ ආණ්ඩුවට. දැන් තව එකක් තියෙනවා ද අද උදේම මාත්‍ය වාර්තා කරනු අපි දැක්කා අර චීන ගූනැවට ඩොලර් මෙයන හාය දසම හතක්්‍යවනවලු මහින්දාානන්ද කෝහිලිවරලමට ආන්න ඉතනවා. මයින්දානන්ද මතමයි මේ කැබිනෙක් පත්‍රිකා වද්දාලත්තිේ දෙැම් මේ ොර්මිලියන හයදසම හතක් චීන ගූනවට ගෙවනවා කිය කියන්න මොකක්ද රුපියල් මිලියන එද්දා ස්තුන් සය පණහක අධික ප්‍රමාණයක් මේ රට ජනතාවගේ බතුමුදල්වලින් රුපියල් එද්දා තුන් සය පනක අධික ප්‍රමාණයක් අපි නොගත්තු ගූනැවකට ගෙවෙනවා. මේක චීනය මේ හ්ඩු දෙෙල්ලෙන් අල්ල බිත්ති ඔලුුව හපල තවයි මේ සල්ලිය රන්තියෙන්නේ. හරද එතකොට මේ අපි නොගත්තු බඩුවකට ගෙවන්නේ ඇයි පලවැනිි පශ්නේ. දෙවැනක කතමද කයගහපු කට්ටිය මොකද කියන්න මහින්දානදල සසේන්ත්‍රල තුන්මනක තමයි ැ එහෙමනම් මේ නොගත්තු බඩුවලට සල්ලිජවන්න වෙන්නේ ඒනම් මේ ඉම්පෝටක ඕඩ කරපු ඕඩ පේපරක අවුලක් තිෙන්න්න ඕන. ඒනම් වැරදි බඩු ඕඩ කරය කවුද. ද අපි කඩේයකට කියල අපි කැමති බඩුවක් ගත්තමතම සල්ලි දෙෙන්න්නේ. මුදලාලි කැමතිතන බඩුවලට අපි සල්ලි දෙන්නන. හර එතකොට අපි ඉල්ලපුනැති බඩුවලට සල්ලිජනවනං ඕඩ කරපු වෙ කෙන වැරදි. ඒයි කෞදති කියලාන්ඩ හි කරටඕන මේ වැරදකාගදික හෙලි කරටඕන. ඒයට දඩුවන් දෙන්නඕන අපි පැහැදිලි එකක් කියනවා. ලබන අවුරුද්දේ සමති ජනබලක රජයක් කියනවා. මේ වැර දෙකරන හැම දෙෙනම ලෑස්ට වෙලා ඉන්න අධිකරන ්‍රියාමාර්ගවලට මූන දීල් දඩුවන් ලබන ෑස්තුලලා ඉන්න කියනක් මම පැහැදිලුව කියන්න කැමති. රයිලික්‍රම සිංහ වගේ වගේ ඩීලාන්්ඩුවක් නෙම යෙන්නේෑ? කෙලිම්මායි මෙ නීතිය අකුරත්තම බින්දුවටම ලෙල්ලටම ක්‍රියාත්ම කරණ ණ්ඩුවක් කියන්නේ. ඒක හොඳර තේරුම් ගන්නවන කවරු කවරු හරද ඉති ඒනිසා මේ වැරදිවලට දැන් පාර්ලිමේතුව කල්තියලා එදා රෑම කැබිනෙට් මන්්ඩලට දාලාත්ම මේ එප්පුරු කරගන්නවා මිලියට එදදා තුන්සේ පන හද ප්‍රමාණයක් චීන ගුණවටත් ගෙවන්න. එතකොට මේ කල්තබීම පිටි පසතියෙන කතාටික දැන් තේරණනේ ඒවගේ ප්‍රතම අදකුතේ තවා ආරංචියක් කියෙනවා. දැන් අපේ රටට යක්ක්ක මොනගරලති නොදකිල මට ලකු ප්‍රශ තියනවා. මොකද හේතුව එක පැත්තකින් මේ වරාය චීනට දෙනවා මේ මොද පොට් සිටිය චීනයටට දෙනවා ඊළන්ට යුගධන වේගේ ඇමරිකාවටදන තරිපඩ්ක් හිට ඒ දෙක අතර මැද මේ වරාජ බටහිර ජටිය ඉන්දියාවට දෙනවා එකේ එක රටවල ෙලිබිමක් බට පත් කරා මදිවට එකඒකාගේ අසූචි කන රාජ්‍ය බාඩත් පත් කරල තියනවා දැන් චීන අසූචිපන පොරට්ටිකා අපපි ගන්ඩෝන. ඊළඟට මොනාද අද උදේ ඇවිල්ල තියෙනවා ගැස් සමාගමෙන් ගැෑස් කෙනනල තිනවා. පරීක්ෂණොලින් පේනවා මේ බාල ගෑස් කරලා තියෙනෙරේ. ඇත්තරම මේ වන සහගාන අපරාද මිනිස්සු මැරෙනව මිනිස්සු තුවාල වෙනවා ජීවිතහානි වෙනවා එකට වක්කි මෝමනාවක් නෑ මරච මිනිස්ස වනුවෙන වදදි ලබා දෙන්න. ඇතිවරයා ල්ල කියනවා පාල මේ යවද මේ සයුත්‍යය පිළිබඳව අවලත් නක තෙරෙනන කියල තේරන දඩුවන්දී පංකෝ. මේ මැරිච්ච මිනිස්සුන්ට සාධාරණයක් වෙනන මේ වැරදි කරප අල නඩුදාල හිරේදන්න ඕනේ. අනික් පැත්තෙක් ඒ මිනිස්සුන්ට වන්දි ලබා දෙන්න පෑයි. ඉති එනිසා අපි ඉතාම පැහැදිලුව කියන්න කැමති මේ ආණ්ඩුව හතරාතය නාගෙන තියන්නේ. ඒ මේ ආණ්ඩුව හතරාතයේ නාගතරගමන්න මිනිස්සුම් අන්න පා කියලා අපි ආණඩුට කියෙන්නේ මොකද හේතුව දැන්. අපිට පේනෝ මේ පාර්ලි මේන්තුවේ තියෙනවා කෘතිම තුනෙන් දෙකක්. මේ කෘතිම තුනෙන් දෙක පාවිච්චි කරලා විවිධ අනපනත් සම්බධ කරගෙන මේ ගොල්ො ඉතන් ඉන්න ඒකින් ඔක්කොම හරි කිලිවරලා. අපි ආණ්ඩුවට කියන්න කැමැති ජනවරම ටෙස් කරලා බලන්න. පෙබරවාරි නමුවෙෙන දට පළත්පාලන ඇතිනන කාල ඉවර වෙනවා තමුන් නාන්සල මේ රටේ මිනිස්සුන්ට ගොවියන්ට පොහොර නැතිකරට මිනිස්සුන්ට කන්න නැතිකරාට දරුවට අධ්‍යාපය නැතිකරට. ිය බෙත් නැතිරාට හාල් පෝලිින් ගෑන්ස් පෝලිං සිමෙන්න්තිපෝලිංක් සීනි පෝලි ඉස්සරහට පරිපු පෝලිමවි බේත් පෝලිම වි මේ පෝලිින් ගේ නිර්මාණය කරාට ඔරකල් ඩේට සහ ආටිෆිෂල් ඉන්ටලජන්සි ගෙනල්ල නෑ මේ අරින්නේ මේ ඇරපු එක ප්‍රතිවලය බලාගන්න ජනවර්ම ටෙස් කරන්න කිලිවරල්ලා පි ඕන ලොක්කෙකට ඒක ජනතිපති ගෝටබේ රාජ පක්සරුන්න ගැති මහින්දරජ පක්ස ඇතුමටන අ ියෝ කරලවන්න. ක්‍රියයි. හර්ග මොළහතානෝ බැසිල් රාජ පක්සරත් ප මේතු න්න ප ඒකසි පනස් අට දෙ ටමසා. ඒකට කඩයන ஸ்ලින් ංග්‍රස යර මොකද පක්සක ම ප පක්ස නම්මත කන. ඕනක් කනෙකොට කියනවා අභියෝග බාරගන්න කියලා. පෙබරවා නමෙන් දර පුුවන්න මේ විසිරණ එක වි ලත්ප වල චද ති ය ජනවාරම ෙස් කරන්න කිය. ලසා අන්ඩුවට පැහ ල්ල කියන්න කැමති. ලබට මාසෙ දහටනි ගට මේරට බංකොලොත්තුව වන්න නීමිතයි. මොකද හේතුව ඩොර් මලියන පන්සිියක නෑයගවන්න ැ මුලන න්ඩි පට හරියන්න ජාත්‍යන්ත ඇත් එක්. ගත්තු දඇන්වලට නයවාරිකගේ වන්්ඩෝන දැන්තියෙන්නේ ොර් බිලියන එකයි දසම දෙකයි තියෙන්ද. ඒක රත්තරං ගීද දන්න නෑ සල්ලිවලින් කොච්චරද දන්නේ නෑ. එතකොට මාසකටාවශ්‍ය අත්‍යාව ශහාරද්‍රවිය අෞශ්‍යද ඉන්දන කර්මාත සැපුම්වලට යනවා. ලමලන හත්සියක් විසර එතකොට ඒතික මේ මාස වියද පියෝගත්හම කොහන්ද මේ එක ගවන්නේ. එනිසා තවස් සුමාන දෙකතුනක් ැනකොට ඉස්සල්ලාම නැතිවෙනවා බෙහෙට්ටික. ඉලකට පිටරටින් ආනානය කරන පරිප්පු සීර නැතිවෙනවා. හරි ඇතට මිනිසුන්ට බේහෙත්නෑ ඒ වගේම කන්නනෑ. ඊළඟට තවටික දසක් යනකොට මහකන්නේ නිෂ්පාදනය නොමැතිවීමම් නිසා හාල්ටික නැතිව වෙනවා. එතකොට සාත ගුත් ඇවිල්ල තිීරද. නිසා. ගෙතර කොස්්‍රික ද දෙල්ි ගලා හරි ගම ඉන්න මිනිස්සුට ජීවත්තන බට්ටිකත් නති ත්වතවයි පත්වෙන්නේ. තියෙන සාරම කිවනේ නැනෝපෝර ගේෙනකට බෝබයක් ගැහන වගේ කිිවරලලා අර පිස්සකුට්ිය කිවන. ඇ පිස්ක කටන ඇත්තර කිය ති ගන බොහම නැනෝ බෝහම දැන් ගන්න ඇමතම. නැනෝ බෝම පිපිරනවා ගෑස් බෝම පිපිරනවා හරි හරියට මේ ආණ්ඩු කටයුතු කරන්නේ රෝමය ගිනි ගනිද්දිී නීරෝ වීනාවාදනය කරාවගේ තමයි කටයතු කරන්න. එන් සාපි. පහැදිලි ගන්න ගැති තවදුරටත් මේ ගමන මෙහම යන්න දෙන්න බෑ. මොකද මේකෙන් නන්නත්තාර වෙන්නේ පීඩාවට ලක් වෙන්නේ අසහනයට ලක්වෙන්නේ මේ රටේ මිනිස්සු. විනාශ වෙන්නේ මේ රට එකකාගේ අතකොළු බවට පත්වවෙන්න මේ රට එකඒේකාගේ අසුජි කණන්න වනට රත්ට පත් වෙන්නේ අපේ රට ජනතාවත් අපේ රටත්. එකකාගේ කෙලිබි මක්ෂහ දඩබිමක් බවට පත්වෙන්නේ අපේ රට සහ අපේ මාතර භූමිය ජීවත්තව ජනතාව. එනිසා. අලත්දශපාල ප්‍රණතාවයක් මනිස්ු ඉල්ලමි පාතිනවා. එනිසා රනිල් වික්‍රමසිංහ මාත්මයගේ ඩිල් දේශපාලනයයයි රාජපක්සලක චෞර දේශපාලනයයි අහාවර වෙන කාලය ඇවිල්ල තියනෙ. මේක හැබැයි ති ප්‍රාදේශී සභාකත්පාලනය කරන්න බැරි කණ්ඩායමකට නෙමෙයි යන්නේ. තරුණ නිර්මාණශීලි ගම්මට්ට මේ බිම්මට්ට මේ ක්‍රියාකාරී ජාලයන් තියන අලුත්ම කණ්ඩායමින්නේ. සමග ජනබලවේගේ. එනිසාපි එනවුරුද්දේ මේ පීඩාව දිකින් දිකට මෙ න්න දැනුත්තුව, මේ ආණ්ඩු අනි වාර්යෙන් අපි පෙරලනකා පෙරලනවා මයි.